ක්‍රිස්තුමන්තුල ආදරණීය අම්මේ තාත්තේ මගේ දුවේ පුතේ අද ශුද්ධෝ සභා මාතාව ආගමන සමයේ පළවෙනි ඉරිදා දිනය සමරනවා එක ජනවන්දනා වසරක් අවසන් කරලා තවත් ජනවන්දනා වසරක් ආරම්භ කරන මේ මොහොතේ දේව වචනේ තුල ඔබට මට මතක් කරනවා අපි අවදිව සිටින්නට අවශ්‍ය බව අවදියෙන් ඉන්න සෝදානමින් ඉන්න මනුෂ්‍ය අපිට හරි අමාරුයි අපිට පුරුද්දක් නැහැ බලන් ඉඳලා අපිට පුරුද්දක් නැහැ යමක් සිද්ධ වෙනකන් ඉවසන් ඉඳලා මිල්ටන් මල්ලවාරච්චි මහත්මයාගේ ගීතයක කියනවා දෑස් රිදෙනවා පාර බලා ඉඳලා කියලා ඒ තරමටම අපිට බලන් ඉන්න බෑ අපිට සෝදානමින් ඉන්න බෑ හැබැයි ස්වාමින් වහන්සේද මතක් කරන ඔබට මට සෝදානමින් ඉන්න අවදියෙන් ඉන්න කියලා ඒකට හේතුව තමයි යක්ෂ පරීක්ෂාවට අපිව අහුවෙන වෙලාව මොහොත අපි දන්නේත් නැහැ ඉස්සරටත් වඩා අද යක්ෂ පරීක්ෂාවන් යක්ෂයාගේ උපක්‍රම බොහොම නිර්මාණශීලීව ඒ වගේම අපේ ගතසිත බැඳගන්න විදිහට සිද්ධ වෙනවා අපිට පුංචි කාලේ ඉගෙනුවා යක්ෂයා කළු පාටයි බොහොම රෞද්‍රයි නැට්ටක් තියෙනවා ලොකු දත් තියෙනවා කියලා හැබැයි අද එහෙම නැහැ අද යක්ෂ පරීක්ෂාව පාපේ බොහොම ප්‍රසන්නව අපිට ප්‍රියමනාප විදිහට අපිට දැනෙන විදිහට අපි ආස කරන විදිහට අපේ ගතසිත වෙලා ගන්න විදිහට අපි ගාවට එන්නේ ඒ නිසාම සමහර සිද්ධි සමහර පුද්ගලයෝ සමහර දේවල් යක්ෂ පරීක්ෂාවක් කියලා අපිට කවමදාවක්වත් දැනෙන්නේ නැහැ හැබැයි ඒ පරීක්ෂාව බොහොම ආකර්ෂණීය විදිහට අපිට ප්‍රසන්න විදිහට අපිට එපා කියන්න බැරි විදිහට අපි ගාවට ඇවිල්ලා අපි මේ පාපේ වෙලාගෙන අපේ ජීවිතේ විනාශ කරනකම් අපි දන්නේ නැහැ ඒක පරීක්ෂාවක් කියලා පාපයක් කියලා ඒ නිසා මගේ අම්මේ තාත්තේ දුවේ පුතේ අපි ස්වාමින් වහන්සේට යාඥා කරමු ඒ අවදිය සෝදානම අපිට දෙන්න කියලා පාපය යහපත වෙන් කරගන්න අපේ ජීවිතේට වැදගත් දේ මොකක්ද පෞකාර දේ මොකක්ද කියලා තෝරගන්න ඒ අවදිය අපිට දෙන්න කියලා අපි යාඥා කරමු එහෙම නොවුනොත් අපි දන්නේ නැහැ ආකර්ෂණීය විදිහට අපේ හිත ඇද බැඳ ගන්න විදිහට පාපය අපි ගාවට ඇවිල්ලා අපිව වෙලාගෙන අපි විනාශ කරනවා ඒ නිසා ඒ අවදිය සෝදානම ඔබට මට දෙන්න කියලා අපි යාඥා කරමු ඔබට ජෙසු පිටයි